සෑම මනුස්සයෙකුටම සිත් ඇවුල් වේදනා හදිසි වියෝවීම් වලට මුහුණ දීමට සිදුවෙනවා. හදිසි අනතුරු හා ව්‍යසන වර්තමානයේ සුළඹයි. රියානතුරු බෝම්බ පිපිරීම් හා මංකොල්ලකරුවන්ගෙන් අතවර බහුලයි. මෙවැනි හදිසි වියෝවකදී එම සිදුවීම බොහෝ දෙනෙකුට දරාගත නොහැකි වෙනවා. සමතුලිතව සමබරව තිබෙන සිත එකවරම කඩාහැලෙන්න පුළුවන්. මෙවැනි අවස්ථාවලදී එකිනෙකාට උදව්වීම, සිත සැනසීම, සහායට සිටීම අත්‍යවශ්‍යයි. හොඳ හිතවත් මිතුරෙක්ගේ කාර්යභාරය එයයි. ඔහුට ක්‍රමයෙන් තම සිත හදා ගැනීමට, සිතේ ඇති තුවාලය සුව කර ගැනීමට සහාය වීමට මේ ක්‍රියාමාර්ග ගන්න ඕනේ. පළමු පියවර. මුණගැසුණු වහාම මට මේ සිදුවීම ගැන හරිම කනගාටුයි කියා අනෙකාගේ අත් දෙකෙන් මද වේලාවක් අල්ලාගෙන සිටින්න. දෙදෙනා අතර ඇති සම්බන්ධතාවය අනුව මද වේලාවක් වැළඳගෙන සිටිය හැකි. හිස මද වේලාවක් තබාගෙන සිටීමට ඉඩ දිය හැකි. ඉන් මහත් අස්වැසිල්ලක හා සැහැල්ලුවක් අනෙකාට දැනෙනවා. මටත් හරිම කනගාටුයි, දුකයි ආදී ප්‍රකාශයක් කරමින් අනෙකා සමග සහකම්පණය වෙන්න ඕනේ. දෙවන පියවර. සිත් වේදනාවට පත් පුද්ගලයාට කතා කරන්නට ඉඩ හැරින්න. තම දුක වේදනාත්මක හැඟීම බැහැරට නිකුත් කිරීමට ඉඩ සලසා දෙන්න ඕනේ. ධනාත්මකව සවන් දෙන්න. ඔබ හොඳින් අවධානයෙන් උනන්දුවෙන් සවන් දෙන බව අනෙකාට දැනෙන්න සලස්වන්න. ඔබ පළමුව දුක හා කනගාටුව ප්‍රකාශ කළ පසු එළඹින්නේ අනෙකාගේ වාරය. ඇහුම්කන් දෙන්න. දෙවන පියවර. උපදෙස් දීමට ඉක්මන් නොවන්න. අවධානයෙන් සවන් දෙන්න. කතා කිරීමට උචිත වාතාවරණයක් ගොඩනගා ගන්න. ඔබ දුක බෙදාගත හැකි අයකු බව දැනෙන්න ඇඟෙන්න සලස්වන්න. එම ඛේදාන්තයේ සිදුවීමට හේතු පහදා දෙන්නට උත්සාහ නොකරන්න. එය සිදුවුන එක හොඳයි යයි කීමට හෝ නොවැළැක්විය හැකි දෙයක් යයි කීමට උත්සාහ නොගන්න. සිව්වන පියවර. වියෝදුකට පත් වූ අයෙක්ගේ වෙනස් වන හැසිරීම් ගැන ඉවසා සිටින්න. ඔවුන් එකවරම කෑගසා හැඬිය හැකි. බලාගත්තත බලාගෙන සිටිය හැකි. අත් දෙක එකට අඹරවමින් කතා කළ හැකි. ඔබේ අත් දෙක තදින් අල්ලාගෙන සිටිය හැකි. මේ සියල්ල ඉවසා සිටින්න. ඉන් ඔබේ මිතුරාට මිතුරියට මහත් වූ සහනයක් ලැබෙනවා. පස්වන පියවර. ඔහු හෝ ඇයට තම දුක කියන්නට වැළපෙන්නට අවශ්‍ය තරම් කාලය දෙන්න. සමහරු විනාඩි දෙක තුනකින් සිත සනසා ගන්නවා. සමහරුන්ට වැඩි වේලාවක් අවශ්‍යයි. වියෝදුකට පත් වූ පුද්ගලයා සංවේදී අයකු නම් වැඩි වේලාවක් දුක් වෙනවා. ඒ බව වටහාගෙන සිටින්න. දැන් ඉතින් සිත සනසා ගන්න. කාටවත් ඔය වගේ අවස්ථා එනවා වැනි උපදෙස් දීම හෝ ප්‍රකාශ කිරීමෙන් වළකින්න. 6 පියවර. මේ වෙලාවේ ඔබ වෙනුවෙන් මට කළ හැකි උදව්ව කවරේදැයි අහන්න. ඔහුට හෝ ඇයට කීමට යමක් ඉල්ලීමට උදව්වක් නැතිනම් ඒ ගැන කම්පා නොවන්න. සමහර විට අවශ්‍ය උදව්ව කවරක් දැයි ඇයටත් ඔහුටත් සිතිය නොහැකි විය හැකි. උදව් අවශ්‍ය නෑයයි කීවත් අවශ්‍ය උදව්වක් තිබිය හැකි. ඔබ ඒ පිළිබඳව සොයා බලා කටයුතු කරන්න. ඔබට යමක් අවශ්‍ය නම් මට දන්වන්න යැයි දියාරු ප්‍රකාශ නොකරන්න. අනෙකාට අපහසුවක් නොදැනෙන ලෙස උදව් කරන්න. 7 පියවර. ඔබට මේ වෙලාවේ කළ හැකි උදව් ගැන සිහිපත් කර දෙන්න. යාළුවන්ට දැනුම් දීමට, පුවත්පත්වලට දැන්වීමේ වීමට අවශ්‍ය සංග්‍රහ කටයුතු සංවිධානය කිරීම, අවශ්‍ය වාර්තා ලබාගෙන අනෙකුත් කටයුතු සංවිධානය කිරීම ආදිය ගැන යෝජනා කළ හැකි. එවිට සමහර විට අවශ්‍ය උදව්ව ඔහුට හෝ ඇයට සිහිපත් විය හැකි. 8 පියවර. දින කිහිපයක් දුක වේදනාව දරා ගැනීමට, දුක් වීමට ඉඩ දී ගෙදර වැඩවලින් නිදහස් වෙන්න උදව් කරන්න. හැකිනම් දින දෙක තුනක් ආහාර සපයන්න. අවමංගල්‍ය ගෙදරකදී හෝ තදබල කම්පා අවස්ථාවකදී හෝ ගෙදරට රැස් වෙන අමුත්තන්ට ආහාර, තේපැන් සංග්‍රහ කතාබහ කරන්නට මිතුරන්ට උදව් විය හැකි. එම කටයුතුලෙන් අපහසුවට පත්වීමට ඉඩ නොතමන්න. 9 පියවර. තම උදව්ව තවදුරටත් ඔහුට තිබෙන බව කියන්න. දුක බෙදාගන්න සහාය කණ්ඩායම් වලට සම්බන්ධ කරගන්න. වෛද්‍යවරයෙක්ගේ හෝ මනෝපදේශකවරයෙක්ගේ සහාය අවශ්‍ය නම් ලබා දෙන්න. කවර හෝ අවශ්‍යතාවයක් වේ නම් තමාට කතා කිරීමට අවශ්‍ය දුරකථන අංකයක් ලබා දෙන්න. 10 පියවර. සිත් ඇවුලෙන් මිදෙන මග, සතුටින් දිවිගෙවන මග වැනි සිත සනසන, සිත ශක්තිමත් කරන දේශනවලට, ආගමික දේශනවලට සවන් දීමට පහසුකම් සලසන්න. එම දේශනයකට සවන් දීමෙන් සිතේ ඇති දුක වේදනාව අඩු වෙන්න පුළුවන්. මානසිකව සැහැල්ලු වීමට උදව් වන සංගීත පටවලට සවන් දීමට යොමු කරන්න. ඩෙල් කානගීගේ සතුටින් දිවගෙන මග වැනි පොතක් ගෙන ගොස් දෙන්න. බිඳුරු සිතක් යලි සකසා ගැනීමට ගතවන නිශ්චිත කාලයක් නොමැත. සමහරුන් ඉතාම කෙටි කාලයකින් දුක් සන්තාමනයෙන් මිදෙන අතරම සමහරු මදක් වැඩි කාලයක් ඒ සඳහා ගන්නවා. වියෝදුකට පත් වූවන්ට දන් දීම, ආගමික වතාවත් කිරීම, සංවත්සර සැමරීම,
පූජා තැබීම වැනි ආගමික පුද පූජා මගින් බොහෝ දුරට දුක් පීඩා සමනය කරගන්න පුළුවන්. ක්ෂණික තීරණ ගැනීමට ඉක්මන් නොවන්න. පදිංචිය මාරු කිරීම, උපදේශකයෙකු හමුවීමට යාම වැනි පිළියමක් යෝග්‍ය නම් ටික කාලයකට එය උදව්වක් වෙන්න පුළුවන්. ඉඩම් විකිරීම, රැකියාවෙන් නැස්වීම වැනි ජීවිතයට බලපාන තීරණ ගැනීමට උත්සාහ කළහොත් එම ක්‍රියාවන් කල් දාන්න. සිත ශක්තිමත් වූ පසු යථා තත්ත්වයට පත් වූ පසුවත් නිවැරදි තීරණ ගන්නවා. ලිඳේ වතුර කැලැත්තී ඇති කල්හි ලිංපතුල නොපෙනේ. ලිඳෙහි කැලැතීම අඩු වී නිසංසල වෙනතෙක් සිටින්නේ.